වයසී මචං ඔයා කියන්නේ මම අර උන්ගේ ගුබ්බෑමට ගැහුවා කියලා මට බොරු චෝදනා කරද්දි මම අර උන්ගේ මොකද්ද අට්ටාලේ කුඩු කරා කියලා මට බොරු චෝදනා කරද්දි මගේ නම චාටර් වෙන විදියට උන් මුළු පලාතම වැහෙන්න පෝස්ටර් ගහලා තියෙද්දි මුකුත් නොදැක්කා වගේ මෛත්‍රී භාවනාව වඩන්න කියලාද දැන් ඒකද කියන්නේ ඔබතුමා මචං ආ තමුන් වඩන භාවනාව මට වැදගත් නැහැ ඒත් නීති අතට අරගෙන ගිහිල්ලා මිනිස්සුන්ට ගහන්නයි තියන්නේ කවුද දේශපාලඥයන්ට බලේ දුන්නේ මිනිස්සුන්ට ගහන්නයි පක්ෂ කාර්යාල කුඩු කරන්නයි මචං මේ කවුරු හරි එකෙක් මගේ මේ චූටි ඇඟිල්ල මිරිකුවොත් මම ඌගේ අත කපනවා ඌ මගේ අත ඇඹරුවොත් මම ඌගේ බෙල්ල අඹරනවා මචං පලියට පලිය ලෙයට ලෙය ඒක තමයි මේ කිත්තගේ නීතිය කිත්තට නීතියකුයි රටට නීතියකුයි කියලා දෙකක් නැහැ රටට තියෙන එක නීතියයි ඔබතුමාලා මන්ත්‍රීලා මැතිලා වෙන්න පුළුවන් ඒත් නීතිය කාටත් එකයි මචං ඔයි සිමේ මම ලෝක දෙකක ජීවත් වෙන බුවේ හරි මචං මම මේ දේශපාලනය කරන ලෝකේ නෙවෙයි ජීවත් වෙන්නේ මම ගරු එම්.ඩී. කිත්තුවන් පළාත් සභා මන්ත්‍රීතුමනි හැබැයි ඒ මේ ලෝකෙට විතරයි මචං ඒ ලෝකෙට මම මෝරලේ කිත්ත මචං මම මේ ලෝකෙට ගේන්නේ අන්න ඒ ලෝකේ නීතිය මචං මං තාම කතා කරන්නේ මන්ත්‍රීතුමාට मंत्री का माइंग कर ला मोरेली कितना टकता करन मत मंदा और नम मंगे बासा इंग कता करन नम मचा अरे अरे वैसे मात या दम मुनाद मागे केरेंडो ने क्या अंडो को मुनाद यो दम मट्टा विरुद्ध बतिया ना चोदना मंगे वा उसावी टी दिली बात करन देंगे हम उसावी टे ना ऐ මේ පාරත් මාව රිමාන්ඩ් කරන්නද ඒක ඉතින් ජජ්ජ තීරණයක්නේ හරි 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 අපි එනම් මේ පාරත් ගිහිල්ලාම බලමුකෝනේ මචං මේ මං සුද්ධ සිංහලෙන් කියන්නේ අපිට වෙන්නේ අර අලි පොරේට මැදි වෙච්ච වඳුරට වෙච්ච දේ මෙතන වෙන්නේ වෙන දෙයක් මොකද සහෝදරයා වෙනදී සහෝදර පැහැදිලි කරන්න මොකද්ද වෙනදී නෑ පැහැදිලි නෑ ඒක මෙතන තියෙන ප්‍රශ්නේ කවුද මෙතන පෝස්ටර්ස් ගහපු එක ඇයි මේ පෝස්ටර්ස් ගැහුවේ පෝස්ටර් ගහලා තියෙන්නේ කිත්තව ඔරොප්පු කරන්න ඔරොප්පු කරන්න මොකද මේ වචනේ මේ සහෝදරේ කරුණාකර ප්‍රතිපත්තිකරුක වැඩ කරන්න අපිට ප්‍රශ්න එනවා තමයි හැබැයි අපි සමාජ ශෝධකයෝ රස්ති අධිකාරියෝ නෙමෙයි මේ සහෝදරි ඔයාගේ ශෝධනේ ඔයා ළඟ තියාගන්න මෙතන ශෝධනේ කරන වෙලාවක් නෙවෙයි මෙතන අපි බලන්න ඕන අපිට මොකද වෙන්නේ කියලා අපිට අභියෝග එනවා මේ වගේ දේශපාලන ක්‍රියාකාරකම් වලදී අපි රස්ති අධිකාරියෝ වගේ හැසිරලා ඒවට විසඳුම් හොයන්න බෑ කවුද දැන් මෙතන රස්ති අධිකාරියෝ වගේ හැසිරුනේ මේ ඔබලා දෙන්නම කටවල් වහ ගන්නවා මෙතන මේ ප්‍රධාන ප්‍රශ්නය තියෙද්දී වෙන මගුලකට නෙමෙයි ඔබලා මේ කෙස්වල වටලෝ ගන්නද හරි මෙතනුනේ මේකයි පෝස්ටර් ගහපු එකා පෝස්ටර් ගැහුවේ කිත්තව කේන්ති ගස්සන්න කිත්ත ලව්ව අපිට ගස්සවන්න ඇයි එතකොට කිත්තට කියලා අපිට ගහන්නේ අපේ දේශපාලන භාවිතයට ඉන්න එකම බාධාව තමයි කිත්තා. කිත්තට පුළුවන් ඍජු අපිට පහර දෙන්න. වෙන කාට දුමනා කිත්තලව අපිට ගස්සන්න. දිලරු කරි. මෙතන මොකක් කරි අපිට නොපෙන්න බලවේගයක් ඇටිපලේ ක්‍රියාත්මක වෙනවා. ඒක අපි හොයා ගන්න ඕන. එක්ක අපිට විරුද්ධව නැත්නම් කිත්තට විරුද්ධව. තාත්තේ. ඇයි තාත්තේ පරක්කුනේ? මාස ගානක ෆයිල් ගොඩ ගැහිලා තිබුණා. අද දවසම මහන්සියලා ඒ ටික ඉවරයක් කරා. මේ කොම්ම කුසී ඇති. ඔන්න අපේ ලොකු තැන ආපහු පුටි පොරියල් එකකට ලෑස්ති වෙනවා කියලා හදන්නේ. මං දැක්ක එනකොට තාප්ප පිරෙන්න අර කිත්තුරම් මන්ත්‍රීතුමාට විරුද්ධව පෝස්ටර් ගහලා තියෙනවා. ওই මිනිස්සු කොයි වෙලාවකරි මේට ඇවිල්ලා අපිටත් ගහලා යනවා. මොනවත් තාත්තේ පෝස්ටර් වල තිබුණේ මං හරියට කියවි වෙනා නෑ මැර කිත්තා කසිප්පු කිත්තා මැර ප්‍රහාර ඔය අනම්මනම් දැන් නැද්ද අපේ කට්ටියගේ වචන සෙට් එක තාත්තේ එදාර අපේ ගෙදරට ආපු මිනිස්සයා කවුද
हरिदेश पालने මේ කරන්නේ බහූපූතයක්නේ හා හා මේ මියානි මං හෙදළුනේ කවුද කතා කරන්නේ කියලා තේකක් හදන්නද නෑ දැන් එපා මං ඔස්සේ දාගෙන අම්මේ අයියලා අපහු පෝස්ටර් ගහලලු කිත්තර බැනලා ගුටි පෝරියල් එකක් තමයි ඇත්තද ඔව් අන්න ටවුන් එක පුරා තාප කාලා මේ මන් දන්නේ මේ ළමයට හැදිලා තියෙන පිස්සුව මට නම් තේරුම් ගන්න බෑ ඕකට කියන්නේ සුළු ධනේශ්වර සයිකෝසියාව කියලා මොකක් සුළු ධනේශ්වර සයිකෝසියාව අනේ මන් දන්නේ මට තේරෙන්නේ නැහැ ඔය අපබ්‍රංස මේ ඔයාගේ වශකත් දාගන්න මම බත් බෙදන්න ඔයත් කනවද බෑනේ මන් තව ටිකකින් කන්න කමුනේ අර පක්ෂේ හාල් පාරු හින්දා රොබා ඔබ මොකද කියන්නේ ගිහිල්ලා දීලමුද උංගෙ ඔෆිස් එක ෆ්ලැට් එන්න අපි නෙවෙයිනේ බා මේ පාර ගැහුවේ නොගහත් කිත්තයි රිමාන්ඩ් කරා නම් ගහලා ආපුව මොකද වෙන්නේ අන්න වැඩේන්ට කිත්තයි රිමාන්ඩ් එකේ ඉන්නේ හන්දා කිත්තයි මාට් වෙන්නේ නැහනේ උඹලගේ ඔන්න ඔය මෝඩ වැඩේ හින්දා තමයි අපේ මල්ලියට හිරේ විලංගුවේ වැටෙන්න උනේ. ඇයි? අපි මොකද්ද කළේ? මොකද්ද උඹලා නොකළේ? යමල්ල කියපු ගමන් එල්ලිලා යනවා. ගහපල්ල කියපු ගමන් ගහනවා. මරපල්ල කියපු ගමන් මරනවා. උඹලා පොඩ්ඩක් හොයලා බලනවාද මේ කරන වැඩේ හරියද කියලා? මේ ඌ හොය ඉන්නකොත් අපිට කිත්තයෙන් කන් වෙනවා. අපිට තියෙන කිත්තයක ඕඩෝසල්ට වැඩ කරන්න එච්චරයි. උඹලා හොඳටම දන්නවා අපේ මල්ලියා කුකුල් කේන්ති කාර්යය කියලා. කේන්ති ගත්තු ගමන් කියනවා ගහපියව මරපියව කියලා. ඊළඟ තප්පරේ කේන්තිය නිවිලා ගහන එක මෝඩකමක් කියලා හිතනකොට උඹලා උඹලා ගහලා කුඩු කරලත් ඉවරයි. හරි. අපි දැන් අර පක්ෂකාරයන්ට ගහපු එක වැරදි කියලාද කියන්නේ? ඔව් වැරදි. උන්ට ගහපු හින්දා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. අපි දැන් කිත් අයියට මොකද කරන්නේ? ලොය කිව්වා මෝසමක් දාලා කොහොම හරි එළියට ගමු කියලා. අපදෙන්න බැරි වරදක් නෙමෙයිනේ. අපදෙන්න බැරි නෙවෙයිනේ. අපි ගැවෙම නැ. පොලිසිය එනකොට සද්දේ දාගෙන විතරයි හිටියේ. අන්න ඒකනේ මං කියන්නේ ඒ පැත්තේ යන්න ඕනේ නැ. නොකියන මේ ප්‍රශ්න නැනේ. කිත්තා කියන මිනිහා රිමාන්ඩ් එකෙන් එළියට ආවම අපේ අයියලට ගුටි කන්න වෙනවා. උන් බලන්නකෝ. හොක අපිට තේරුණාට අයියට තේරෙන්නේ නෑනේ. අයියට තේරෙන්නේ නැහැ අයියාගේ ගෝල බාලින්ට තේරෙන්නේ නැහැ. මොකද තේරෙන්නේ නැත්තේ? ඒගොල්ලන්ට හොඳට තේරෙනවා. තේරෙනවා නම් ඉතින් ඔය වගේ මෝඩ වැඩ කරන්නේ. අම්මේ, ඒගොල්ලන්ටත් ඕනේ එකම තමයි. ඒගොල්ලන්ට ඕනි ඔෆිස් කඩන්ඩ, ගුටි කන්ඩ, වෙඩි කන්ඩ. ඒගොල්ලෝ එහෙමයි ඒගොල්ලන්ගේ පක්ෂ තියාගන්නේ. අම්මේ. බඩගිනි කන්න මොනාරි තියනවද? කොයන්ද දෙලැස් වෙන්නේ? අද කිත්තා උසාවි දාන දවසනේ. පැමිණිල්ල අපේනේ ඉතින් අපිත් යන්න ඕනේ. අනේ පුතේ, ඔය කිත්තත් එක තියෙන ඉවරසිකේ නැති කරගන්න. ඒ මනුස්සට ඒ මනුස්සගේ පාඩුවේ ඉන්න දෙන්නකෝ. නැත්නම් උක මහ විනාශයක් වෙනවා අන්තිමට. අපි කිත්තර මුකුත් කරන්නේ නැහැ අම්මේ. කිත්තර එරේ ව්‍යාපාරය අපි తాවකාලිකව නතර කරලා තියෙන්නේ. මේක මේ වෙන කාගේ හරි වැඩක්. වෙන කාගේ හරි වැඩක්? එතකොට වෙන කවුරු හරිද පෝස්ටර් ගහන්නේ? අපි කොහමද මේ print කරලා පෝස්ටර් ගහන්නේ? අපිට කොහෙද සල්ලි තියෙන්නේ? එතකොට කාටද මේ අමාරුව තියෙන්නේ? ඕගොල්ලන්ගේ නම දාලා පෝස්ටර් ගහන්න. ඒක තමයි අපිත් මේ හොයන්නේ. අයියලගේ ව්‍යාපාරය ගැන පැහැදුණු කෙනෙක් වෙන්නේ නැති. හරි හරි අම්මේ මේ
මට කන්න මොනාරි තියනවද නැත්නම් යනවා මොනාරි කන්නද වෙන්දටත් යනින් ගමන්ද කන්නේ අන්න මං උදේට බත් හැදුවා එන්න කන්න එන්න මේ මෙතන දූලි හොඳට අතු ගන්නවා කල්පනා කරන්නේ මොනවාද අප්පච්චි අම්මා මට මේ කරන්න ලෑස්ති වෙන්නේ මොනවාද කරන්න හදන්නේ එක පැත්තකින් මට කිනෝ ඡන්ද ඉල්ලන්න අනිත් පැත්තෙන් මට මනමාලෙක් හොයලා දැන් මේ අම්මා කියන දේවල් මම කරන්න ඕනද ඒකෙන් මගේ යෝජනා නෙවෙයි නේද අම්මාගේ යෝජනා අප්පච්චි මේවට කැමතිද අප්පච්චි කැමතිද අප්පච්චිගේ වයිෆ් වගේ දුවක් දේශපාලනය කරනවට ඇත්තම කියනවා නම් මම කැමති නෑ දුව දේශපාලනය කරනවට ඒත් මට අම්මගේ තීරණයට විරුද්ධ වෙන්න බෑනේ ඇයි එයා මේ රටට කැමති වුණාට ගෙදරට කැමති නෙමෙයිනේ ගෙදර තීරණ ගන්න ඕනේ අප්පච්චිට ඕන විදිහට ඒක නම් ඇත්ත මාතේම හිතනවා ඒත් ඉතින් අම්මා හැම හිතන්නේ නැහැ එයාසේ දැන් අලුත්ම කතාව මට මනමාලෙක් කොයන එක ඒකත් මට කිව්වා අනේ ඇයි අප්පච්චි මෙහෙම කරන්නේ ඇයි ඔයගොල්ලෝ මේ මට මගේ ජීවිතය එපා කරවන්න හදන්නේ ජීවිතේ ඔව් ජීවිතේ उड़गिरी हाउल මං උඩගෙඩ දෙන්නේ නැහැ දු. හෙට දින අම්මා මං කියන කිසිම දෙයක් ගණන් ගන්න නැහැ. හරි. මම මේ කිසිම දෙයකට කැමති වෙන්නේ නැහැ. හැබැයි මට එහෙම කරන්න කියලා බල කරොත් මම මේ ගෙදරින් යනවා. අන්න ඒක ඔය දෙන්නටම ලොකු කැලලක් වෙන්න පුළුවන්. මදුරත් කිව්වනේ ඒගොල්ලෝ ගැහුවේ නැහැ කියලා. ඔය ඔක්කොමලා එකයි. කට්ටියම කතා වෙලා ඇති කියන්නේ නැහැ කියලා. ආ මොකද මේ? අද සුදු ඇඳලා? අද කිත්ත උසාවි කියන දවස. අද? ඊයේ රිමාන්ඩ් කරේ. ඔව් ඒ වුණාට යා මෝෂන් එකක් දාලා කලින් අප ගන්නයි ට්‍රයි එක. ඉතින් අප අම්බ වේද? දන්නේ නැහැ ඒක තීරණය කරන්න උසාවිය. කීතට අප හම්බේ කියන්නේ ඉතින් ඕගලන්ට අප නැති වෙයි. අයියේ අපේ කවුරුත් රිමාන්ඩ් එකේ නැහනේ. නෑ මම මේ කිව්වේ අප නැති වෙයි කියලා ඕගලන්ට හොඳට කන්න හම්බේ.
वागे यालू आटा मुकद वेला थी इन्हीं या गोलुतेल बीला दिन नहीं गोलुतेल नहीं मर्दा महितेल बोंड वेला थी इन्हीं हिंदी वरी वाट महितेल बोंड वेनी अने कालिंग अभी अमुचापा मे वगे मोले आउल मिनिस्टर ते का कता करना देख को ते हम मिनिस्टर इता या पिटत मोले आउल किया अभी आ दीवरी पद विला दी इन्हीं मंकी ने ध्यान रखो पाकालिंग मैं मेचर का लोया की ने देवल तमाही हुए एकिंग ओया टो होंदा कुनेत ने मटो होंदा कुनेत ने ऐहिंद मंगाये कीड़ तो आ की ने देवल हान ने बेकरी चिमनी कटी मेधावस्थल एक बांधी मंग आवे अरे कोलंबो महात्या के कारण आवे गए ना कथा कराना मामन नोसाय हिंद में गए ना कल्पना करा मुदलाली महात्या टक गया ना पुरु गया ना टोण ना आधे तात ये कारण आवट मगे हिता हदा गान टब बह मुकदे मगे අපෝචා මේ ශාස්ත්‍රයේ මට දුන්නේ කුරා කූඹියෙකුටවත් අතුරු ආන්තරාවක් කරන්නේ නැහැ කියන පොරොන්දුව පිට. ඔය තින් ගුරුනාංශ මාමා එහෙම පොරොන්දුවක් දුන්නා නම් ඒක කඩන එක මැරිච්ච අපෝචාට කරන ද්‍රෝහිකමක් නේ. ඒක හැබැයි ඒ දන්වන්නේ අපේ චන්දරේ චන්ද්‍රයේ කොළුවගේ අසනීපේ ගැන මගේ කල්පනාවේ හැටියට ඔපරේෂන් එකටම ලක්ෂ 6-7ක් යනවලු. ඔව් ඒක මට චන්ද්‍රේ කිව්වා. මේසා විශාල මුදලක් හොයාගන්න බැහැනේ මුදලාලි මහත්තයෝ අපි ওই ඉඩකඩම් වික්කත්. දන්නවනේ ඉතින් මට තියෙන්නේ ඔය ගේ කෑල්ලයි කුඹුරු කෑල්ලයි කියලා. जीवित कारण යම් උසරාට මමත් කඩවන්ඩි පැත්තට යන්න. ඔය කන්සින්. කියන්න. ඔව්.
හරි හරි මම මැඩම්ට කියන්නේ මොකද වික්‍රමසිංහ කියන්නේ මැඩම් කිත්තට උසාවියෙන් අපදීයලු මං කිව්වේ මං කිව්වේ ඔය ඔයිසි කාර්යය වැඩ කරන්නේ මට නෙවෙයි කිත්තට ඌ කියන්නේ ඇති අපදෙනවට විරුද්ධ නැහැ කියලා අනිවාර්යයෙන්ම ඔව් මැඩම් ඌ මහා නීතිකාරයානේ අපනෝදීන තරම් වැරද්දක් ඉතුරුවන් කරලා නැතුව ඇති මිනිහාගෙන් අරුන්ට තර්ජනය කරලා විතරනේ හරි හරි මාවින් තර්ජනය කළා විතරයි කියමු ඒත් ඔය OIC කාර්යයට බැරිද ගැහුවා කියලා හදන්න පිස්තෝලයක් ඔලුවට තිබ්බා බෝම්බයක් පෙන්නුවා කියලා උසාවියට ප්‍රොඩියුස් කරා නම් ගිනියා ව්‍යාපාර පනත හැටියට ඔකට අප නැ කුඩු පැකට් හතට සාකුර දැම්ම නම් එල්ලුංග කොහොමත් මැඩම් අපි කිත්රුවන්ගේ පක්ෂ සමාජිකත්වයේ තහනම් කරගත්තනේ අද ඌක දැනගන්න ඇති පළාත් සභා මන්ත්‍රීකමත් ගහලා ගියාම ඊටත් වඩා දඬුවම් මොකටද ඌට මන් නම් කියන්නේ ඔය රත්යාදුකාරියොත් එක්ක අපි හැප්පෙන නරකයි එතකොට අපේ තත්ත්වෙ මොකද්ද වෙන්නේ ඌගේ තත්ත්වෙ අපි හටෙන්න ඕනේ නෑනේ අපි ඌගේ තත්ත්වෙට වැටුණත් නොවැටුණත් මර්වින් වෙන්නේ ඌ මගේ තත්ත්වෙට එන එක මට ඕනේ ඌගේ ඔළුවක් අතක් පයක් විතරක් නෙමෙයි ඇඟිල්ලක් උස්සන්න බැරි වෙන්න ඌව තරලා දාන්න